පහුගේ දස්සල ඔබ දැක්කද සමාජ ජාලවල මේ හැම තැනම ශ්‍රයා වෙනවා වීඩියෝ කීපයක් මේ සමහරක් කට්ටිය කොවිඩ් එන්නත විදින්න ගිහිල්ලා බයි කෑ ගහනවා ඒව සමහරක් වෙලාවට විනෝදය පිණිස සමාජ ජාලවල අපි දැක්ක සැරිසරන ඉතින් ඇත්තටම මේ දේවල් මේ විනෝදය පිණිස යොදාගත්තට ඇත්තටම ඒක ඒ මුහුණ දෙන පුද්ගලයාට විනෝදයක් නෙමෙයි ඉන්නේ ඒක ගැන මම අද කතා කරන්නේ මේකේ මේ පුංචි කතන්දරයක් තියෙනවා කතා කරන්නේ ඒක නිසයි මම මේ මාතෘකාව ගත්තේ මේ මොකද්ද මේ බෙහෙත් දෙන්නේ බය වෙලා මේ කෑ ගහන ලෝකේ පුරා ලංකාවේ පමණන්නේ මේ ලෝකේ පුරා කොවිඩ් එන්නත ආවට පස්සේ ඉතින් හැමෝම විඳින්න ඕනනේ දැන් සමහර එන්නත් නම් සමහර අය හැංගිලා බේරිලා ඉඳලා තිනවා නමුත් මේ එන්නත ලෝකේ හැමෝම විඳින්න ඕනි කිව්වහම ඉතින් සමහර වෙලාවට වයසක මේ ආච්චිලා සීයලා වුණත් අපි දැක්ක පොඩ්ඩක් අයිය කෑ ගහනවා දඟලනවා ඉතින් සමහර අය මේක පොඩි විනෝදයක් කරා ඒ වීඩියෝ බල බල රස විඳා රසවිඳින එක කෙසේ වෙතත් ඉතින් මේකේ ඇත්ත කතාව තමයි මේගොල්ලන් ෆෝබියා. ඒ කියන්නේ අපි දන්නවා මේ බීතිකාව කියලා සිංහලෙන් හඳුන්වන්නේ බහුතරයක් මිනිස්සුන්ට තියෙනවා යම් යම් බීතිකා තත්ත්ව. ඉතින් මම අද මේ කතා කරන්න ගත්තේ ඔන්න ඔය පුංචි මාතෘකාවත් එක්ක ওই බීතිකා කියන තත්ත්වය තමයි කතා කරන්නේ මොනවද මේ බීතිකා මොකද්ද බීතිකාවට හේතුව කියලා. ඇත්තට මේගොල්ලෝ එහෙම කෑ ගහන්නේ බය වෙන්නේ සත්ත්වකින්ම මේක ඒගොල්ලන්ට එහෙම කෑ ගහන්න බය වෙන්න විද්‍යානුකූලවම ඇඟෙන් ඇති වෙන බයක්. එහෙම නැතු ආරූඪ කරගත්ත දෙයක් නෙමේ බොහෝ අය ඇත්තටම බයයි. මේ බීතිකාව කියලා කියන්නේ රෝග තත්ත්වයක්. මානසික රෝගී ගණයට වැටෙන රෝග තත්ත්වයක්. සමහරක් විට හොයලා බැලුවහම බීතිකාවල් නැති කෙනෙක් නැති තරම්. ඉතින් ඔබත් සමහරවිට මේ අහගෙන හිටියට මතක් කරලා බලන්න මොනවට හරි ඔබත් බයද? නිකන් අසාමාන්‍ය බයවල්. ඒක බීතිකා කියලා කියන්නේ සාමාන්‍ය බය නෙමේ. දැන් කවුරු හරි සර්පෙක් මේ ගෙදරට ආවොත් අපේ ගෙදර ඉන්න හැමෝම බය වෙයි. හැබැයි ඒ සර්පයට තියෙන බය සාමාන්‍ය බයක් නේද? අපිට කයි කියලා බයයි අපිරිය ඒ වගේ ගතියක් තියෙනවා. නමුත් මේක ජීවිතය, රැකියාව, එහෙම නැත්නම් සමාජ ජීවිත, පවුල් ඒ වගේ ගොඩක් දේවල් අවුල් කරන තත්ත්වයක් මට්ටමටම පත්වෙන බයක් නම් ඒක අපි හඳුන්වනවා බීතිකාව කියලා. බීතිකාව ඔන්න ඔය විදිහට තමයි අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ අපේ ජීවිත අවුල් කරන මට්ටමට යම්කිසි විදිහකින් අපේ ජීවිත අවුල් කරන මට්ටමට ඒ බය, ඒ කියන්නේ ගොඩක් බයයි නම් සහ ඒක අනවශ්‍ය බයක් නම් දැන් සමහරක් වෙලාවට අපි බය වෙන්න ඕනේ නැති දේවල් තියෙනවනේ. සමහරු බය නැති. එහෙම දේවල් තියෙනවනේ. උදාහරණයක් විදිහට සමහරක් අය පිහාටු වලට බයයි. මම දැකලා තිනෝ පිහට්ටක් දැක්කම ඊයෙන් කෑ ගහන ගෑනුලා මේ පිහට්ටක් ඈත හිටියත් ඉන්නේ. පිහාටු, නූල්, ඒ වගේම ලණු, ඒ වගේ වලට බය වෙන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වගේ අසාමාන්‍ය දේවල් වලට සමහර අය අසාමාන්‍ය විදිහට බයයි. ඉතින් මේ බීතිකාව අපි හඳුනගන්නේ ඇත්තටම රෝගියෙක් ආවහම එයා බයයිද කියලා තේරුම් ගන්න අපි එයා බය වෙලා කෑ ගහන එක නෙමෙයි. එයාගේ සිරුරේ සමහර වෙලාවට වෙනස්කම් ඇති වෙනවා. හાર્ට් එක හයියෙන් ගැහෙන්න ගන්නවා. සමහරට කම්පන තත්ත්වයේ දක්වාම දැන් ඔබ දන්නවනේ බයක් වුණාම අපිට වෙන දේවල් ඉගේ මයිල් කෙලින් වෙනවා. ඇඟ සීතල වෙනවා. මේ අතපය සීතල වෙලා හાર્ට් එක හයියෙන් අපේ කනට ඇහෙන්න ගැහෙන්න ගන්නවා. ඒ වගේ ගිහිල්ලා ඔය ලක්ෂණ අවසානේ නවතින්නේ කම්පන තත්ත්වයකටපත් වෙලා. ඉතින් ඒක නිසා බීතිකාව මේ නොසලකා හැරියුදු තත්ත්වයක් නෙමෙයි. සහ මේ ආසියාව අපේ වගේ රටවල දකුණු ආසියාවේ රටවල ටිකක් බහුල එකම සමාන බීතිකා ගොඩක් තියෙනවා. මම එක ආටිකල් එකක කියෙව්වා යුරෝපයේ අයට වඩා ආසියාවේ අය බීතිකා වලින් පෙළෙනවා කියලා. මොකද පුංචි කාලේ ඉඳලා එන මේ පොඩි කාලේ වෙච්ච දේවල් එක. මොකද පොඩි කාලේ අපේ දරුවෝ එක්ස්පෝස් කරනවා වැඩිනේ. වතුරට බයයි, එළියට දාන්න බයයි. ඉතින් අර ආරක්ෂාව වැඩිනේ. ලොකු විස්තෘත පවුලක් එක්ක ජීවත් වෙන්නේ බොහෝ වෙලාවට, ආ කියන්නේ යුරෝපයට වඩා. ඉතින් ඒක නිසා ළමයව ආරක්ෂා කරනවා වැඩි. ඉතින් ඒ දේවල් වලින් බීතිකා ටිකක් වැඩිපුර මේ කියන්නේ තියෙන බීතිකා වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ රටවල චුට්ටක් බීතිකාව වැඩි. ඉතින් බීතිකාව කොටස් තුනකට බෙදෙනවා සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ. එකක් තමයි සෝෂල් ෆෝබියා කියන එක. අනිත් එක තමයි ඇග්‍රොෆෝබියා කියන එක. අනිත් එක තමයි ස්පෙසිෆික්. සෝෂල් ෆෝබියා කියන්නේ සමාජයට යන්න ඒ වගේ දේවල් වලට බයයි. ඇග්‍රොෆෝබියා කියන්නේ මූ වෙන්නේ. කියන්නේ අපි හිතමු කවුරු හරි එක්ක. සෝෂල් ෆෝබියාවට වඩා පොඩ්ඩක් වෙනස් ඇග්‍රොෆෝබියා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු එක්ක ගැටෙන සම වයසේ යාළුවන් කට්ටියක් එක්ක සමහර අය බයයි කතා කරන්න. මට මොනවා කියයිද, මගේ නහයදයි කියයිද, මං කළුයි කියයිද, දන්නේ වගේ. සෝෂල් ෆෝබියා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් අයට තියෙනවනේ සෝෂල් ෆෝබියා. සාමාන්‍ය මට්ටමකට ස්ටේජ් එකක් උඩට නැගලා කතා කරන්න බයයි. කණ්ඩායමක් ඉස්සරහට ගියාම මයික් එකක් ඇල්ලුවාම කැමරාවක් ඇල්ලුවාම බය වෙනවා. ඉතින් ඒකේ සාමාන්‍ය තත්ත්වෙත් තියෙනවා, අසාමාන්‍ය තත්ත්වෙත් තියෙනවා. සාමාන්‍ය තත්ත්වෙ නම් හැමෝම චුට්ටක් චකිතයක් එනවා, පොඩ්ඩක් දාඩිය දායි බය වෙයි.
නමුත් ඒ බීතිකාව තියෙන අයට හුඟක් අපහසුයි. ඒක කාරට් එක ගැහෙන්න ගන්නව හයියෙන් එක තැන ඉන්න බෑ. ඒ වගේ වෙනවා. ඊට පස්සේ ස්පෙસિෆික් ෆෝබියා. තුන්වෙනි එක ස්පෙસિෆික් ෆෝබියා තමයි වැඩිපුරම ලෝකේ තියෙන ඔය විශේෂිත දේවල් වලට බය. මම උදාහරණ කීපයක් කියන්නම්. ඔන්න බලන්න ඔබත් බයයිද කියලා මේ දේවල් වල ආවෘත ෆෝබියා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ක්ලොස්ට්‍රොෆෝබියා කියලා. ඒක අර දැන් මොනවා හරි ආවරණීය වෙච්ච තැනකට විශේෂයෙන් ලිෆ්ට් වල යන්නේ නැහැ. එහෙම තියන අය. අහලා ඇති ගොඩක් අය මම නම් ලිෆ්ට් එකේ යන්නේ නැහැ කියලා. ඒගොල්ලන් බයයි ක්ලොස්ට්‍රොෆෝබියා කියන අය ආවෘත තැනක. ඉස්සර මමත් බයයි. මට පොඩි කාලේ තිබුණා ඉස්සර අපේ ගමනේ වාහන යන්නේ අර පොඩි වෑන් තමයි යන්නේ. බස් එක නැති වෙලාවට මං ජීවිතේට නගින්නේ පයින් ගියත් වෑන් එක ඇතුළට වෑන් එක වැහුවම බය හිතෙනවා. දැන් නම් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ෆෝබියාත් කාලෙන් කාලට වෙනස් වෙනවා. පොඩි පොඩි ප්‍රමාණවලින් නම් සමහර ෆෝබියා වහම ජීවිත කාලය පුරාම පවතිනවා. ඊළඟට ඇක්‍රොෆෝබියා. ඇක්‍රොෆෝබියා කියන්නේ උස තැනකට ගියහම පඩි ගානක් උඩට නැග්ගහම බයයි. ඉතින් සමහරක් අයට මේ ගොඩක් තියෙනවා. සමහරක් අයට එකක් දෙකක් තියෙනවා. ඊළඟට ගොඩක්ම කාන්තාව බය ෆෝබියා එකම ගැද්ද මකුළු. ඇරැක්නෝ. ඇරැක්නෝෆෝබියා කියලා කියන්නේ ස්පයිඩර්ස් ලරහොම් පුම්බගෙන ඉන්න ස්පයිඩර්ස් ලට බය. ඊළඟට දැන් අලුතෙන් තියෙනවා මේ නෝමෝෆෝබියා කියලා එකක්. නෝමෝෆෝබියා කියන්නේ නෝ මොබයිල් කියන එකලු. මම නම් දන්නේ නැහැ මේ ළඟදි තමයි ඔය ෆෝබියා ගැන අලුත්ම දත්ත වාර්තා කරේ. නෝමෝෆෝබියා කියන්නේ ෆෝන් එක නැති වුණොත් එකපාරට ගැස්සිලා බය වෙලා කම්පන තත්ත්වයට එන මිනිස්සු ඉන්නවලු අතේ ෆෝන් එක නැත්තම්. ඉතින් ඔන්න බලන්න ෆෝබියා කොයිතරම් ප්‍රමාණයක විහිදෙනවද කියලා ලෝකේ. ඉතින් මේ ෆෝබියා කියන තත්ත්වය සාමාන්‍යයෙන් වර්ගීකරණය කරොත් 500කට අධික ප්‍රමාණයක් ෆෝබියා වර්ග දැනට හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙනවා gitu. තවත් ඉතින් ඉස්සරහට ඇති වෙයි නේද දේවල්. ඉතින් කොහොම වුණත් අපි මේක කියන්නේ ගණන් ගන්න නැතුව අතහරින්න ඕන තත්ත්වයක් නෙමෙයි. මොකද සමහර ලාවට අපි ජීවිතවලට, පෞල් ජීවිතවලට, සමාජ ජීවිතයට සෑහෙන බලපෑම් ඇති කරනවා. මොකද මම දැකලා තියෙනවා එක්තරා අවස්ථාවක ඔය ඇරැක්නොෆෝබියා කියන එක කියන්නේ මකුළුවන්ට තියෙන බය. තියෙද්දි කෙනෙක් කාර් එකක් එලවගෙන ගිහිල්ලා කාර් එක ඇතුලේ මකුළුවෙක් ඉන්නලා. ඉතින් ඒ වගේ වෙලාවකට ඔබ හිතන්නේ ඉතාමත් වේගෙන් ස්පීඩ් ඩ්‍රයිව් කරන වෙලාවට අර ඔබ ගොඩාක්ම බය කරන සතේ ෆෝබියා තියෙන සතෙක් ඇතුලේ හිටියා. හිතන්න කොහොම වේද කියලා. ඒක නිසා මේවා නොසලකා හැරිය යුතු තත්ත්වයන් නෙමෙයි. අපි ඇත්තටම සමාජයේ කතා කරන්න ඕනේ තත්ත්වයන් සහ ප්‍රතිකාර තියෙනවා නම් කළ යුතු තත්ත්වයන් සහ ඒව මග හරින. ගොඩක් වෙලාවට අපි ෆෝබියා තියෙන අයට කියන්නේ ඉතාම පරිස්සම් වෙන්න. ඔයගොල්ලෝ ෆෝබියා එකක ඉන්න යම් කිසි දෙයක් ඔබ අවදානම් දෙයක් කරන වෙලාවට පුළුවන් තරම් මග හරින්න. අපි හිතමු ඉනිමගක් තියලා උඩට නගිනවා. උඩට නගින වෙලාවට ඔබ බයයි මීයන්ට. මීයකිනවා උඩ ඉනිමගක් කරාගෙන බිමට වැටුණා. මොකද ඒ ෆෝබියා ආපු වෙලාවට එයාට සීයේ නෑ මේ කොහෙද ඉන්නේ කියලා. ඔබ දැක්ක දකින්නේ නැති අර ඉන්ජෙක්ෂන් සිදින්න ගියාම සමහරවිට අහල පහල ඉන්නේ කවුද කැමරා කරනවද මොනවත් මතක නැහැ. අයියෙන් කෑ ගහලා ඒගොල්ලෝ හෙම්බත් වෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මානසික මට්ටම සහ මානසික රෝග තත්ත්වයක් මට්ටමට ෆෝබියා එක ගිහිල්ලා නිසා. ඉතින් අපි බලමු දැන් මොනවද මේ ෆෝබියා එකට කරන්න ඕන දේවල්. ඒක තමයි ප්‍රධානම දේ. අනිත් එක තමයි මුලින් අපි ඇයි ෆෝබියා එන්නේ කියලාත් ඔබට ප්‍රශ්නයක් එයි. ෆෝබියා සාමාන්‍යයෙන් එන විදිහ ලෝකේ මේ මෙන්න මේ අවයවය මෙහෙම වුණාම කියලා නැහැ. ඒක නිසා හේතු විදිහට මේ විද්‍යාඥයෝ අඳුනගෙන තියෙනවා. ජාන එහෙම නැත්නම් පරිසරය. ඔය දෙක තමයි ගොඩක් හේතු වෙන්නේ කියලා. මොකද එකම පවුලේ ඇරැක්නොෆෝබියා තියෙන එකම පවුලේ ගොඩක් ඉන්නවා. මකුළුවන්ට බයයි ඒ පවුලේ ගොඩක් අය. ඊළඟට තව මොනවා හරි උසට නගින්න බය නැහැ ඒ පවුලේ ගොඩක් අය පරම්පරාවෙන් එහෙම ජානවලින් යනවා කියලා හොයාගෙන තිනවා ෆෝබියා එක. ඒ හැරුණකොට දැන් වෙනත් මානසික රෝගත් එහෙම මේ ජානවලින් යනවනේ ඔබ දන්නවනේ. ඉතින් ඩිප්‍රෙෂන් වුණත් දැන් ඩිප්‍රෙෂන් හැදිලා ගියාම කවුරු හරි මානසික අවපීඩනෙන් අහනවා පරම්පරාවේ කවුරු හරි වසබීලා මැරුණාද මොකක් හරි පරම්පරාවේ කෙනෙකුට මානසික අවපීඩන තත්ත්වයක් තිබුණාද කියලා. මොකද මේ මානසික රෝග ගොඩක් ජාන එක සම්බන්ධයි. ඉතින් වෛද්‍යවරු සහ විද්‍යාඥයෝ කියන්නේ ජාන එක හේතුවක්. අනිත් එක තමයි පරිසරය. අර මං කිව්වනේ මේ බබෙක් වුණත් හුඟක් එක එක දේවල් වලින් පරිස්සම් කරන්න සහ බය කරන්න. දැන් සමහර වෙලාවට එක එක සත්තු පින්නලා කෑම කවනවා. මේ ෆෝබියා මතුවෙන ස්ථාන. හූණෙක් පෙන්නලා හැමදාම හූණ අන්න හූණ කයි ඔයාව කියලා එහෙම මොනවාරි කියලා කෑම කෙව්වොත් එයා ටිකක් කල් යනකොට එයාගේ ඇතුළු මනසට ඇතුල් කරගන්න හැම බබෙක්ම නෙමෙයි මේක හිතන්න එපා හැම බබෙක්ම කියලා. සමහර බබාලගේ ඇතුළු මනසට යනවා මියා හරි භයානක සතෙක් මම මෙයාට බය වෙන්න ඕනේ එහෙම කියලා. කාලයක් තිස්සේ ඕක කුරුවැල්ලා අම්මත් ඕකට උත්තේජන දීලා හැමදාම හූණට බය කරලා සමහරවිට එයා ලොකු වෙනකොට හූණ සම්බන්ධ ෆෝබියා එකක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා බබාලව බය කරන්න එපා. යම් දේ සමහර බබාලා ඉන්නෝ කරුවලට බයයි.
ජීවිත කාලෙම කරුවලට බයි මිනිස්සුමට අනන්තවත් හම්බෙලා තිනෝ එළිය දාගෙන තමයි ලයිට් එකක් දාගෙන තමයි නිදිය ගන්න. ඉතින් ඒක ජීවිතවලට තර්ජනයක් නේද ඒ වගේ ෆෝබියාස් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා යම් යම් මට්ටමකින් ජීවිතේට කොයි වෙලාවක හරි කරදරයක් ජීවිතයට බාධාවක් වෙන මට්ටමින් නම් ඒ ෆෝබියා එක තියෙන්නේ ඒකට ට්‍රීට්මන්ට් එකක් ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය හේතු තමයි ෆෝබියා වලට හේතු විදියට හොයාගෙන තින්නේ. ඒ වගේම ප්‍රතිකාර. ප්‍රතිකාර අංක 1 අපි යොදාගන්නේ CBT කියන එක, cognitive behavior therapy කියන එක. මම මේ මනෝවිද්‍යාවේ තියෙන ප්‍රතිකාර වෛකල්පිත වෛද්‍ය ක්‍රමවල තව තියෙනවා ප්‍රතිකාර. මම මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ මනෝවිද්‍යාවට අනුකූලව තමයි ප්‍රතිකාර කතා කරන්නේ. cognitive behavior therapy කියන එක මනෝවිද්‍යාවේ හුඟක් යොදාගන්න ක්‍රමවේදයක්. ඒකෙදී අපි කරනවා ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි බොහොම ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් තමයි ඒක යට තියෙනවා exposive therapy කියලා. අර දැන් ඒ අපි බය හිතෙන දෙයට එක්ස්පෝස් කරනවා. දැන් මකුළුවෙකුට නම් බය, මකුළුවා පුංචි එකා පෙන්නලා පින්තූරයක් පෙන්නලා ස්ටෙප් බයි ස්ටෙප් පුංචි 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 ඒ බය අඩු කරගෙන අඩු කරගෙන යනවා. අන්තිමේදී මකුළුවට හොඳට ඕම බය මිනිස්සු හොඳ කරලා තිනවා cognitive behavior therapy exposure therapy වලදී මකුළුවව හිමින් අල්ලනවා. ඊට පස්සේ ටික 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 හැබැයි අඩු වුණාට ඒක අර දිගින් දිගටම ආයෙත් එක්ස්පෝස් නොවීම හිටියෝ සමහරවල් වැඩි වෙන අයත් ඉන්නවා. ඒක නිසා ඒක ටිකක් අර පළපුරුදු කෙනෙක් ලව දැන් මම මෙහෙම කිව්වට ඔයාලා පටන් ගන්න එපා ඒ therapy එක ගෙදර කරන්නේ පළපුරුදු ඒ තෙරපිස්ට් කෙනෙක් ලව්ව තමයි ඒ පුහුණුව ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ තෙරපි එක කරන්න පුළුවන්. ඊළඟට හිප්නෝතෙරපි කියලා ඔබ කියන්නේ මෝහන විද්‍යාවත් සමහර වෙලාවට සනීප වෙන ෆෝබියාස් තියෙනවා. හැබැයි මෝහනය තුලින් 100%ක් සාර්ථක නැහැ. ඒක වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක්නේ. මෝහනය තුලින් ඒ තරම්ම සාර්ථක නැතුණා සමහර අයට ෆෝබියා හොඳ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ හැරුණකොට තව තියෙනවා ඇන්ටි ඩිප්‍රෙසන්ට් ඔය මේ මානසික අවපීඩනයට ගන්න බෙහෙත් වර්ග සමහර වෛද්‍යවරු ෆෝබියාවලදී භාවිතා කරනවා අධික ඔය ප්‍රශ්න වෙච්ච වෙලාවලට. ඊට පස්සේ බීට බ්ලොකර්ස් කියලා ඖෂධ වර්ගයක් තියෙනවා. ඒකත් අපේ ඇඟේ ඔය ලොකු කම්පන තත්ත්ව වගේ එනකොට බය හිතෙනකොට ඒකත් භාවිතා කරනවා. බීට බ්ලොකර්ස් ඒ වගේ ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම තෙරපි වර්ග. මම දැන් ඔබට හැම දෙයක්ම ප්‍රතිකාර විදි සේරම කියලා දෙන්නේ නැහැ. මොකද ඔබට ඒ ප්‍රතිකාර තනියෙන් කරන්න අපහස. විශේෂයෙන් ෆෝබියා එකකදී මනෝවෛද්‍යවරයෙක්, මනෝචිකිත්සකයෙක්, තෙරපිවරයෙක් එක්ක තමයි ඒ ප්‍රතිකාර යන්න ඕනේ. හැබැයි හරි විදිහට භාගයට කරන්න නැතුව හරි විදිහට අවසානයේ දක්වා ඒ ෆෝබියා එක සම්බන්ධව තෙරපි එක හරි ප්‍රතිකාරය කරත් ඒකෙන් යම් තාක් දුරකට මම කියන්නේ 100%ක් සමහරවිට 100%ක් හොඳ වෙන අයත් ඉන්නවා. ද සෝෂල් ෆෝබියා වගේ තියෙන අය ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බැරි අය සමහරක් වෙලාවට අර මේ පොසිටිව් තින්කින් කියන තාක්ෂණ වේදය යටතේ සමහර අය හොඳ වෙනවා. ඒක නිසා මේකේ ගොඩාක් අපසරියක ප්‍රතිකාර විදි තියෙනවා. හැබැයි ඔබට ගැළපෙන ප්‍රතිකාර විදිහ සහ ඔබ බය මොනවටද, කියන්නේ බය වර්ගය මොකක්ද කියලා හඳුනගෙන තමයි ප්‍රතිකාරය තීරණය වෙන්නේ. ඉතින් මේ නිසා ඔබට මොනවා හරි ඔබට හෝ ඔබේ දරුවාට හෝ ජීවිතයට බලපෑමක් එල්ල කරන ඉස්සරහට එල්ල කළ හැකි යම්කිසි ෆෝබියා එකක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් සමග හෝ ඒ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක් මුලින් කතා කරලා උපදේශනයක් ලබා ගන්න. මොකද්ද මේ වෙනුවෙන් අපි කළ යුත්තේ? කොයි වගේ ප්‍රතිකාරයක්ද හොඳ? බටහිර වෙදකම හොඳයිද නැත්නම් වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක්, එහෙම නැත්නම් පුහුණුව මොකක් හරි ගන්නවද කියන එක සාකච්ඡා කළ යුතුමයි. මොකද මේක ජීවිතයේ ප්‍රශ්නයක් වුණොත් එක දිගටම ජීවිතය පුරාම මේ ෆෝබියා එකක් නිසා විඳවනවා සමහර මිනිස්සු. ඒක නිසා පොඩි කාලෙම හඳුනගෙන ෆෝබියා වලට ට්‍රීට්මන්ට්ස් කළ යුතුයි. ඉතින් අපි අද කතා කරේ මේ නිමිත්ත කරගෙන මේ ඉන්ජෙක්ෂන්ස් ගහනකොට කෑ ගහනවා කියලා වීඩියෝ කීපයක් ගියා. මේ නිමිත්ත කරගෙන මම කතා කරේ ඔයගොල්ලන්ට බොහොම පොඩි කාරණා ටිකක් ෆෝබියා එහෙම නැත්නම් බීතිකාව සම්බන්ධව. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ වලින් ඔයගොල්ලන්ව හමු වෙනවා. ඒ වගේම කාන්තාවන් සම්බන්ධ, දරුවන් සම්බන්ධ, ඒ වගේම සමස්ත ජනතාවගේම සෞඛ්‍ය සම්බන්ධව ඉතාම වගකීමෙන් සහ විශ්වාසයෙන් යුතුව ඔයගොල්ලන්ට අපි තොරතුරු සහ අධ්‍යාපනය ලබා දෙනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න, අපිත් එක්ක එකතු වෙන්න මේ අපේ මිස් නාලිකා.